ව්‍යාපාරයක් ලෙස මාළුවන් බෝ කිරීම මෙම ව්‍යාපාරය මනා සංවිධානයකින් යුතුව පවත්වාගෙන යන්නේ නම් අසීමිත ලාභයක් ලැබිය හැකි වේ වගුරු සහිත බිමක පොකුණු තන එයට මාළුන් දැමූ විට මාස 1කින් 2කින් පමණ උන් වෙළඳ පොළට යැවිය හැකිය මෙසේ මක්සෙයින් සිමෙන්ති ටැංකිය වලට වගා කළ හැකිය සිමෙන්ති ටැංකිය වල පහසෙන් වගා කර අසීමිත ලාභයක් ලැබිය හැකි පැටවුන් බිහි කරන සියලු මාළුන් වගා කළ යුතු රටාව එකම ආකාරයක් බැවින් පොදුවේම මාළුවන් බෝ කිරීම පිළිබඳව හැදෑරීම ප්‍රමාණවත් වේ මේ අනුව විශේෂයෙන් ප්ලේටි ගප්පි සෝටේල් හා මුලි වර්ගවල අභිජනනයේ පොදුවේ සලකා බලමු කුඩා කල සිට යම් යම් උපද්‍රව වලට ගොදුරු නොවූ යහපත් තත්වයක් යටතේ වැඩුණු නිරෝගී මාළුන් අභිජනනය සඳහා තෝරා ගැනීම එවන් මාළුන් හැකිතාක් විශාල පිරිසිදු ටැංකිවල තබාගෙන ඉතා පරීක්ෂාකාරීව රැකබලා ගනිමින් සමබර ආහාරයක් දී හොඳින් වැඩෙන්නට ඉඩ හැරිය යුතුය. ඉන්පසුව එක් පිරිමි සතෙකුට ගැහෙනු සතුන් 5ක් 10ක් පමණ එකට තබා ඒ අතරින් සංසේචනීය වී උදරයේ මහත්ව ඇති ගැහෙනු සතුන් වෙන් වෙන්න පැටවුන් දෙමීම සඳහා කුඩා ටැංකිවලට ගත යුතුය වේ. මෙසේ ගැබ්බර වූ ගැහණු සතුන් තව දුරටත් පිරිමි මාළුන් සමග තැබීමෙන් එම ගැහණු සතුන් පසුපස පිරිමි මාළුන් හඹා යෑමෙන් මව් මාළුන් විහිසට පත්ව හේතු කොටගෙන අනවශ්‍ය ශක්තියක් වැය වේ. මෙම තත්ත්වයේ සිටින මව් මාළුන් විසින් පැටවුන් බිහි කරන තුරු පිරිමි සතුන් අවශ්‍ය වන්නේ නැත. පැටවුන් බිහි කිරීම සඳහා මව් මාළුන් කුඩා ටැංකිවලට දැමූ පසු පරිසරය වෙනස් වීම හේතුවෙන් උන් ටැංකියෙන් පිටතට පැනීමට උත්සාහ දැරීමට ඉඩ ඇත. එය වැළැක්වීමට සුදුසු ආවරණයක් යොදා ටැංකිය ඇතුළට හොඳ වාතාශ්‍රයක් ලැබෙනසේ සකස් කරගත යුතු වේ. එරේටරයක් යොදන්නේ නම් වඩාත් හොඳය. එහෙත් මාළුවාට වැඩි චලනයකින් තොර ආරක්ෂක ස්ථානයක් අවශ්‍යය. තනිව සිටින මෙම මාළුවා එක් තැනකට වී නිදැල්ලේ සිටීමට ප්‍රිය කරයි. ඒ නිසා එම ටැංකියේ එක් කොනක ගල් කැට මත තැබූ උළු කැට වැනි දෙයක් තැබීමෙන් ඌ ඒ තුළට වී විවේකීව සිටිනු දැකිය හැක. ඇතැම් විට පැටවුන් බිහි කිරීමට සතියක් පමණ එසේ සිටිය හැකිය. මෙම අභිජනන ටැංකිය අඟල් 12ක් 6ක් පමණ වුවත් ප්‍රමාණවත් වන නමුත් විශාලත්වයෙන් වැඩි ටැංකි මාළුන්ට අවශ්‍ය පහසුකම් මතින් වැඩිය. ඇතැම් මාළුන් පැටවුන් කෑමටද පෙළඹෙන බැවින් පැටවුනට සැඟවිය සිටීමට ගල්කට කිහිපයක් පඳුරු සහිත පැල හා පාවෙන කෙඳි මුල් සහිත ජලද පැල ඇති කීපයක් යෙදීමට සිදුවේ. එනමුත් මව් මාළුන්ට නිතර හොඳ ආහාර දෙන්නේ නම් පැටවුන් බුදින්නේ නැත. කෙසේ වෙතත් වගාකරු විසින් පරීක්ෂාකාරීව සිටින්නේ නම් පැටවුන් බිහි කිරීම හමාර වූ පසු පැය 4ක් 6ක් පමණ පසු වූ පසු මව් මාළුවා වෙනත් ටැංකියකට ගෙන දින දෙකක් පමණ සමබර ආහාරයක් දී නැවත පිරිමි සතුන් සමග එක් කළ හැක. මෙම අභිජනන ටැංකියේ ජලය නිතරම පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය වේ. ආහාර හෝ වෙනත් දෙයක් කුණු වී ඇත්නම් වහාම ඉවත් කළ යුතුය. දිනකට වරක් පමණ ජලය කොටසක් මාරු කිරීමටද ජලයේ පිරිසිදුකම හා ගුණාත්මක භාවය රැක ගැනීමේ ක්‍රමයකි. මෙහිදී එක් එක් වර්ග මුහුන් නොවි පිරිසිදු වර්ගවලින් පැටවුන් ලබා ගැනීමට වගාකරු කල්පනාකාරී වීම වැදගත්ය. ඒ නිසා අභිජනනය
සඳහා තෝරා ගන්නා මාළුන් අයත් පවුල් වල එක එක වර්ග වෙන්ව තබා ගත යුතු වේ. ගප්පි පවුල් වර්ග කිහිපයක් ඇත්තාසේම මොලි, ප්ලේටි, සෝටේල් පවුල් වලද විවිධ වර්ග වර්ණවල වර්ග ඇත. එකම පවුලේ විවිධ වර්ග මූවන බැවින් ඒ අනුව ඇතිවන පැටවුන් නානාවිධ වර්ණයක් ගනී. ඒ නිසා වර්ග වෙන්කර තැබීමෙන් පිරිසිදු අභිජනනයක් ලබාගත හැකි. තවද ඇතැම් විට ප්ලේටින් හා සෝට්ටේල් පවුල් දෙක අතරද මාළුන් දෙමහුන් වන අවස්ථා ඇත. ඒ නිසා කවලම් නොවන පවුල් හා වර්ග පමණක් එකම ටැංකිය තබා ගත හැක. තවද අභිජනනය සඳහා පළමු පරම්පරාවෙන් පිරිමි සතුන් සමග තුන්වැනි පරම්පරාවේ ගැහැණු සතුන් යොදා ගන්නේ නම් නිරෝගිමත් හා ශක්තිවන්ත මාළුන් බෝ කරගත හැක. ටැංකිය විශාලත්වයෙන් වැඩිවන තරමට මාළු නිරෝගීව වැඩි. එහෙත් වගාකරුසත සම්පන්න අනුව එය තීරණය විය යුතුය. අවක්ෂ ඉඩපහසුකම් ඇත්නම් පොළවේ තනාගත් පොකුණු මේ සඳහා හොඳම මාධ්‍යයයි. එහෙත් වගාකරුට අවක්ෂ විටක මාළුන් අල්ලා ගැනීමට පහසු පරිදි ටැංකියේ ප්‍රමාණය හා හැඩය තීරණය වෙයි. කෙසේ වෙතත් අවම වශයෙන් දිග අඩි 4ක්, පළල අඩි 2ක්, උස අඩි 2ක් පමණ ප්‍රමාණයක ටැංකියක් වුවද මේ සඳහා සුදුසු වෙයි. මේවා සිමෙන්ති තහඩු මූට්ටු කර වුවද සාදාගත හැක. මෙම ටැංකි පොළවේ අඟල් 6ක් 9ක් පමණ යට කර ඉදිකර ගැනීමෙන් පොළවේ උෂ්ණත්වය ටැංකියේද රැඳී පවතින බැවින් හදිසි උෂ්ණත්ව වෙනස්වීම් වළකාගත හැක. මෙම මාළුන්ට නිසි උෂ්ණත්වයක් දරා ගැනීම මහත් වාසියකි. ඊට හේතුව මෙම මාස්‍ය වර්ග උෂ්ණත්වය පිය කරන බැවිනි. ශීත වූ ජලයේ මෙම මසුන් ඉතා අපහසුතාවයට පත්වේ. බොහෝ විට එවැනි අවස්ථාවල මාළුන් එක් තැනක සිට වේගයෙන් සිරුර සොලවනු දැකිය හැක. මෙවන් අවස්ථාවන් වලට ගොදුරු වූ මසුන් බොහෝ විට සුදු පොල්ලි හෝ වෙනත් රෝග පෝවීම් වලටද ලක්වේ. ඉහත කී අන්දමට පොළවේ තනා ගන්නා ටැංකි වලට පඳුරු සහිත ජලද පැල ඇති, බොරළු, ගල් ආවරණ පාවෙන පැල ඇති ආදී යොදු විට මව් මාළුන් කීප දෙනෙකු එකම ටැංකියකට දමා තබා පැටවුන් බිහි කරන අවස්ථාවන්හිදී උන් අල්ලා වෙනත් ටැංකියකටද ගත හැක. පැටවුන් ලබා ගැනීම හා නඩත්තු වැඩිහිටි මාළුන් අතරේ ඇති ගැහැණු සතුන් පැටවුන් බිහි කිරීමට ආසන්න වූ විට සාමාන්‍ය ලෙස උදරය මහත් වන බැවින් ඉහත සඳහන් කර ඇති තවද උදරයේ යටිපැත්තේ ඒනල් වරල අවට කළු පැහැ ගැන්වී පහළට නෙරාවී තිබෙනු දැකිය හැක. මේ අවස්ථාවේදී මව් මාළුන් අනිකුත් මාළුන්ගෙන් වෙන්කර එම මාළුන් වුවද පැටවුන් කෑමට ඉඩ ඇති බැවින් ඉහත සඳහන් කර ඇති පරිදි එලෙස වෙන්කරන ලද මව් මාළුන් විසින් සියලුම පැටවුන් බිහි කළාට පසුව උදරය සිහින් වේ. ඒනල් වරල් ප්‍රදේශෙහි කළු පැහැයද නැති වී යයි. මෙසේ පැටවුන් බිහි කළ කුඩා ටැංකිය අප්‍රසන්න දුගදක් හමනු පෙනේ. ඒ නිසා වෙනත් විශාල ටැංකියකට මෙම මාළුන් මාරු කිරීම හොඳයි. පෙරකී පරිදි මෙම ටැංකියද පිරිසිදුව ආවරණය සහිතව තබා ගත යුතු වේ. විශේෂයෙන් කුරුණි වර්ග හා බත්කූරන්
විදුදැමීමෙන් අනතුරුව එම කීටයන් ජලය සැඟව සිට මාළු පැටවුන් දැහැගන්නා බැවින් ආවරණය නිසි ආකාරයට තිබීමද අනිවාර්ය වේ. පැටවුන් බිහි වූ දිනේම අලුත් ටැංකියකට දැමුවාට වරදක් නැත.